ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවදහනේ පුවත් සිරස් තල වෙත වතුරේ ගහගෙන ගිය කාන්තාවගේ ගෙල බැඳි රන්මාලයේ කඩාගෙන වතුරටම දැමූ අපරාධකාරයින් සහ සුනාමි අරමුදල් හොරාකෑ අය අතර වෙනස කුමක්දයි අද ටෙලිවැකියෙන් බන්ධනාගාර තදබදයට හේතු ජාතික විකිරණ කාර්යාලය හෙළි කරයි දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 429 වැනි ටෙලිවැකිය. අදින් වසර 19කට පෙර, ඒ කියන්නේ 2004 දී අපේ රට මහා ජල කඳක ගිලී ගියා. කිසියෙකුටත් කවදාවත් අමතක කරන්න බැරි දවසක්. සුනාමිය කියන අකුරු හතර ගැන එදා අපි දැන සිටියේ නැහැ. අඩි 100 ගණනක් උසට මහා රළ ගොඩබිමට කඩා වැටුනේ කෝච්චි පෙට්ටි පවා අඹරා දමමින් බව මතක් වන විට අදත් දැනෙනුවේ මහා බියකරු සිතුවිල්ලක් 36,000කට පමණ ජීවිත අහිමි කළ ලක්ෂ ගානකට උන් හිටි තැන් නැති කළ සුනාමිය අදටත් අපේ හදවත් තුළ සදාකාලික වේදනාවක් බව කිව යුතුමයි සුනාමිය ආව ගියේ සමහරුන්ට ජීවිත අහිමි කරමින් බව ඇත්ත ඒත් සුනාමිය තවත් සමහරුන්ට ඇත්තටම ස්විප් එකක් ලොතරැයියක් ඇදුනා වගේ වුණා සුනාමි රළටත් වඩා උසට සුනාමි රළේ වේගයටත් වඩා වේගෙන් එදා අපේ රටට ලෝකයේ දස අතින් මහා ධනස්කන්ධයක් ගලාගෙන ආවා නැව් පිටින් ආධාර ලැබෙනකොට ගිනුම් පිරෙන්න පටන් ගත්තා ඩොලර් වලින් ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේ හෙල්පින් හම්බන්තොට අද බොහෝ දෙනෙකුට අමතක හෙල්පින් හම්බන්තොට මතක් කරගන්න හොඳම දවස නිවැරදිම දවස අද හෙල්පින් හම්බන්තොට කියන්නේ පෞද්ගලික ගිණුමක් ජනතාව වෙනුවෙන් ලැබුණු කෝටි ගානක මුදල් මේ පෞද්ගලික ගිණුමට බැර කරගත් බවට එදා අගමැතිව සිටි මහින්ද රාජපක්ෂට චෝදනා එල්ල වුණා ඒ වගේමයි තවත් මූල්‍යාධාර තොගයක් රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික හා සමාජ සේවා පදනමට බැර කරගත් බවටද එකල චෝදනා එල්ල වුණා මේ වංචාවේ වටිනාකම රුපියල් ලක්ෂ 830කට වැඩි බව තමයි එදා මාධ්‍ය වාර්තා කළේ තමන්ට අයිති නැති මුදලක් පෞද්ගලික ගිණුමකට බැර කිරීම සාපරාදී සාවද්දේ මුදල් පරිහරණයක් බව අපරාධයක් බව ආය අමුතුවෙන් කිව යුතු නැහැ නමුත් හෙල්පින් හම්බන්තොට නමින් ප්‍රකට සුනාමි ආධාර වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් 2005 වසරේ පැවති නඩුවේදී මහින්ද රාජපක්ෂ අගමැතිවරයාව එදා නිදහස් කරනු ලැබුවා කවුද මෙහෙම නිදහස් කළේ එදා අගවිනිසුරු සරත්නන්ද සිල්වා එදා අගවිනිසුරු සරත්නන්ද සිල්වා පසු කලෙක ප්‍රසිද්ධියේම මාධ්‍යයට ඇවිල්ලා ජාතියෙන් සමාව ඉල්ලුවා එදා මහින්ද රාජපක්ෂව නිදහස් කිරීම උවැරදි තීන්දුවක් කියලා අහල බලන්න මහින්ද රාජපක්ෂ තුමා අද උතනින් ඉන්නේ මම නිසා මම මේ ළඟදි ගියන් ආරාමෙන් පිටේ මම හැමදාම යනවා අග්‍රවිශකාරයත් කාලෙත් මම යනවා පොදු දෙලස් වලට ගිහලා තමයි බඩු ගන්න මට ආරක්ෂක කවදක්වත් හිටියේ නැහැ ගියාලා මම දන්නවා ජනතා විපරුණේ සමාජිකෙක් මම කතා කරගෙන ඉන්නකොට පිටිද තට්ටු කර පිටින් ඇවිල්ලා මට ඒ වගේ දේවල් තිල් කරන්න ඉඩ දෙනවා මම කිව්වා මහත්තයෝ ඕක ගැන කතා කරන්න ඕනේ නැහැ ඔබතුමාට තිබුණ අවස්ථාවක් එක වාක්‍යයකින් මේ මිනිස්සයා හිරේට දාන්න. ඇයි ඔබතුමා ඔක කිරුවේ නැත්තේ? මට උත්තරයක් දෙන්න දැන් කියලා. මම කිව්වා සමාවෙන්න සහෝදරය කියලා මං ආවෙන්න. සමාවෙන්න සහෝදරය. මුළු රටෙම මං ඉල්ලන සමාවෙන්න මට. සමාවෙන්න මට. එදා වරදක්කෝ කරලා මම මේ මිනිස්සයා හිරේ දැම්මා නම් මේ රට විශාල අගාධයකින් බේර ගන්න තිබුණා. බීබීසී සංදේශයේ සමග සාකච්ඡාවේදී සරත්නන්ද සිල්වා මෙහෙම කියනවා මට තියෙන්නේ එදාගත් තීන්දුව හරිද නැද්ද කියලා මහ සැකයක් අපි එදා පූර්ව නිගමනයේ ඉඳලා ක්‍රියා කළේ මෙයා කවදාවත්ම ඔය වගේ මුදලක් වංචා කරන්නේ නැහැ කියලා දැන් ගත්තම එළිවෙලා තියෙන වංචා සහගත තත්වයන් බැලුවම පේනවා මේක මෙතුමාගේ ගතියක් කියලා එහෙම තමයි සරත්නන්ද සිල්වා BBC සංදේශයට ප්‍රකාශ කළේ. ඔබට මතකද මේ සුනාමි වෙලාවෙම
මරණාසන්නව වතුරේ ගහගෙන යමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි මාලය කඩාගෙන ඒ ස්ත්‍රියව නැවතත් මුහුදටම තල්ලු කරලා දාපු ඒ පාපතරයින් ගැන පනා දින මිනිසුන්ගේ අතේ තිබුණු මුදු ඇඟිලි පිටින් කපාගත් පාපතරයින් ගැනත් ඔබට මතක ඇති. ඇත්තටම සුනාමි ඇවිත් ගිහිල්ලා අවුරුදු 19යි. අප අද වගේ දවසක කල්පනා කළ යුත්තේ පාපතරයින් අතර වෙනසක් තියනවද නැද්ද කියලා පමණයි. ඔව්. අද ටෙලිවිකී ඔබට ආරාධනා කරන්නේ ගෙලබැඳි රන්මාලයේ කඩාගෙන ආපහු වතුරටම දාලා ස්ත්‍රියව මැරෙන්න ඉඩ හැරපු පාපතරයින් සහ සුනාමියෙන් ව්‍යසනයටපත් ජනතාවට ආධාර කරන්නට සහන දෙන්නට ආපු මුදල් මංකොල්ල කෑ අය අතර වෙනස කුමක්ද කියලා කල්පනා කරන්නට කියලයි අද ටෙලිවිකී ඔබට ආරාධනා කරන්නේ. බන්ධනාගාරවල තදබදය ඉහළ යාමට ප්‍රධානතම හේතුව වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් පරිපාලන දුර්වලතා බව ජාතික විගණන කාර්යාලය පවසනවා. ඒ විශේෂ වාර්තාවක් නිකුත් කරමින් එමෙන්ම මද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කිරීම ඉහළ යාමද පවතින තදබදයට හේතුව බවයි විගණන වාර්තාවේ සඳහන් වන්නේ. බන්ධනාගාර තුල පවතින තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්යසාධන විගණනයට අදාළ පිටු 53කින් යුත් විගණන වාර්තාවක් ජාතික විගණන කාර්යාලය මගින් ඉදිරිපත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බන්ධනාගාර තුල පවතින තදබදය නිර්මාණය වීමට ප්‍රධාන හේතුව නීතිය ක්‍රියාත්මක කිරීම සහ බන්ධනාගාර ගත කිරීම සම්බන්ධව පරිපාලන ක්‍රියාවලිය පවතින අඩුපාඩු බවයි. එමෙන්ම මද්‍රව්‍ය වැරදි සම්බන්ධව බන්ධනාගාර ගතවීම ඉහළ යාමද පවතින තදබදයට හේතුව බව එහි සඳහන්. පසුගිය 2022 වසරේ දෙසැම්බර් 31 වනදා වන විට බන්ධනාගාර ගත රැඳවියන් සංඛ්‍යාව බන්ධනාගාරවල ධාරිතාවයෙන් 232ක් වී ඇති බව එම වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා. අපරාධ ක්‍රියාකාරකම් වැඩිවීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස සිරගත කිරීමවල ඉහළ යාම බන්ධනාගාර තදබදයට හේතුවද අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම හා බන්ධනාගාර ගත කිරීම සම්බන්ධව පරිපාලන ක්‍රියාවලිය අඩුපාඩු තදබදය නිර්මාණය වීමට හේතු වී ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා. විශේෂයෙන් අධිකරණ මගින් බන්ධනාගාර ගතවන රැඳවියන් වෙනුවෙන් ඇප නියම කර තිබුණද අදාළ රැඳවියන් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින බවද නිරීක්ෂණය වී ඇති බව සඳහන්. 2022 වසරේ දෙසැම්බර් 31 වනදා වන විට බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 26176ක් වන අතර 53%කට අධික ප්‍රමාණයක් මද්‍රව්‍ය වැරදි හා සම්බන්ධ රැඳවියන් බවයි එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ. බන්ධනාගාර ධාරිතාවයේ ඉක්මවා රැඳවියන් ප්‍රමාණය වැඩිවීමත් සමග සනීපාරක්ෂක පහසුකම් ලබා දීමද දුෂ්කර වී ඇති බව වාර්තා වී තිබෙනවා. බන්ධනාගාරවල සිටින්න ඕන ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් දැනට ඉන්නවා. ඒ අනුව මේ වන විට 29,000ක පමණ සංඛ්‍යාවක් වැරදිකරුවන් වූ අය සහ රැඳවියන් විදියට රිමාන්ඩ් භාරයේ ඉන්න අය විදියට බන්ධනාගාර තුල ඉන්නවා. රටේ තියෙන නීතියේ තිබෙන අඩුපාඩුකම් නිසාත් බන්ධනාගාරවල බොහෝ කාලයක් යම් මුදවිය රඳවාගෙන ඉන්නවා. උදාහරණයකට ගත්තොත් සමහර වෙලාවට යම් සැකකාරයෙක් ඔහුට විරුද්ධව නඩු තීන්දුව ලබා දෙන තෙක් ඔහු රිමාන්ඩ් භාරයේ ඉන්නවා වසර 2 3 4 5 එක එක කාල සීමාවල්. ඒතර ඔහු වැරදකාරය කරලා අවුරුදු අපි හිතමුකෝ 10ක සිරදඬුවමක් නියම කරා කියලා. ඔහු අභියාචනයක් ඉදිරිපත් කළොත් ඒ කාල සීමාවේ තැපදුන්නේ නැත්නම් ඔහු ඒ තින්න රිමාන්ඩ් භාරයේ මූලික ප්‍රතිපත්තිමය අනුමැතිය මම ලබාගෙන තිබෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරන්න කෙටුම්පතක් සකස් කරලා තියෙනවා. එතකොට ඒ රිමාන්ඩ් භාරයේ හිටපු කාල සීමාව ප්‍රධාන සිරදඬුවමට හිලව් කිරීම සඳහා නීතිය වෙනස් කරලා තියෙනවා. ඉතින් ඒක මම බලාපොරොත්තු වෙනවා තව ජනවාරි මාසෙදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. වයස අවුරුදු 13දී සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත්ව උසස් පෙළට සූදානම් වන සාමණේර වහන්සේ නමක් පිළිබඳව සියඹලාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මූලික පහසුකම් පවා හරිහැටි නැති පිරිවෙනකයි උන්වහන්සේ අකුරු කරන්නේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිරිලකට වැඩම කරවීම එහෙමත් නැත්නම් දුමින්දාගමනේ සිදු වූ පොහොය දිනයයි උඳුවක් පුර පසළොස්වක පොහොය. මහින්දාගමනෙන් මුල් බැසගත් මෙරට බෞද්ධාගමික සංස්කෘතිය උපවත් වූ දිනයක් ලෙසයි උඳුවක් පොහොය සැලකෙන්නේ. බුදු දහම සමග අවිච්ඡින්නව බැඳී ඇති සංඝ සමාජයක් බෞද්ධ සංස්කෘතියත් අතර ඇත්තේ කිසිදා වින්කල නොහැකි සම්බන්ධයක්. සැබෑ ධර්මය යටපත් වෙමින් දුර්මත මතුවන විෂම සමාජයක වියත් සංඝ පරපුරක් බිහිවීම වාසනාවක්. මේ සියඹලාගොඩ තිත්තමලුව පුරාණ විහාරස්ථානයට අයත් සියඹලාගොඩ ශ්‍රී විද්‍යාකීර්ති මහපිරිවෙනේ ඉගෙනුම ලබන පූජ්‍ය කොච්චිකන්දේ නීමින්ද පොඩිහාමුදුරන් වහන්සේ. උන්වහන්සේ තවමත් අවුරුදු 13ක සාමණේර ස්වාමීන් වහන්සේ නමක්.
පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට විෂන් 6කට විශිෂ්ට සාමාර්ථ සහිතව විභාගයේ සමත්වන්නට මේ පොඩි හාමුදුරුවන් වහන්සේ සමත් වුණා. දැන් උන්වහන්සේ උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටින්නේ. පිරිවිලින් පමණක් අධ්‍යාපනය ලැබූ මේ පුංචි හාමුදුරුවන් වහන්සේ කිසිම දවසක අමතර පන්තියකට සහභාගි වෙලා නැහැ කියලයි වාර්තා වන්නේ. මම අවුරුදු 13 දී පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල, පාලි, සංස්කෘත, ත්‍රිපිටක ධර්මය, ගණිතය, සමාජ විද්‍යාව යන විෂයන් වලට ඒ සාමාර්ථ අරගෙන ඉතිහාසය විෂයට B සාමාර්ථයක්ද සෞඛ්‍ය විද්‍යාව ඉංග්‍රීසි යන විෂයන් වලට C සාමාර්ථ දෙක බැගින් ලබාගෙන තමයි විභාගයේ සමත් වුණේ. උනන්දුව උත්සාහය වීරය තියෙනා මං වගේ විශිෂ්ට ජයක් ලබන්න පුළුවන්. අවුරුදු 7 දී ශාසනීයට ඇතුළු වූ මේ සාමණේර හිමියන් ඇතුළු සෙසු සාමණේර භික්ෂූන් වහන්සේලා අකුරු කරන්නේ මූලික පහසුකම් පවා ප්‍රමාණවත් තරම් නැති පිරිවෙනකයි. පරිවෙන ස්ථානය වර්තමානයේ වෙනකොට මහ පිරිනම් බවට පත් වුණත් අවුරුදු 100මාර ගත වෙච්ච ගොඩනැගිලි තියෙන්නේ. ශිෂ්‍ය පොඩිහාරණ වහන්සේලාට නිවාසිකව ඉන්න කුටි සකස් කර ගැනීම ආදී දේවල් ටික ටික බොහොම අපහසුයෙන් තමයි සිද්ධ වෙන්නේ. විශේෂයෙන් ගම් වතුරට අහු වුණාන් පස්සේ නිවාසිකාගාරයේ සම්පූර්ණ ගොඩනැගිල්ලක් යට වෙනවා. දක්වන්න පුළුවන් සෑම සහයෝගයක්ම සිද්ධ කරන ලෙස විශේෂයෙන් බෞද්ධ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ බෝධත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවටපත් වෙනවා. යලිත් අපෝබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.